පුල් අතු අහලින් පිණිබේරෙනවා සුදුරිය මාගේ පුංචි පුතාමා උකුලෙතියා නලවනවා. පිය නගලා වැනිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවී සිත පිරුණා අද සෙනෙහස දැනුණා සිත පිරුණා අද සෙනෙහස දැනුණා සෙනෙහස දැනුණා සිත පිරුණා අද සෙනෙහස දැනුණා සිසිර කුමාර ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ සිසිර කුමාර සිසිර දැන් යුද හමුදා සේවය කොච්චර කල්ද? දැන් අසර 13ක් විතර වෙනවා. මේ යුනිෆෝර්ම් එක ඇඳන් එක දවසක් ඉන්නත් හරි අමාරුයි. ඒ වගේම මේ යුනිෆෝර්ම් එක අඳින්නත් හරි අමාරුයි. මොකද ඒක මම පුද්ගලිකව දන්නවා. මේක ඇඳන් අවුරුදු 13ක් ඉන්නවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි. මේ යුනිෆෝර්ම් එක ඇඳන් රට වෙනුවෙන් දිවාරෑ නොබලා වෙහෙසෙන එකත් සෙල්ලම් වැඩක් නෙමෙයි. යුද හමුදා සේවය කියන්නේ පැය 8 සේවා කාලයක් තියෙන රැකියාවක් නෙමෙයි. ඒක නිසා තමයි යුද හමුදාවේ පමණයි වසර 20ක 22ක සේවා කාලයකින් පසු විශ්‍රාම ගන්න පුළුවන් එකම රැකියාව. ඒ තමයි ඔවුන් පැය 24 පුරාම නොනිඳා අප වෙනුවෙන් සේවය කරන නිසා. ඉතින් සිසිර දිහා දැක්කම ඔවුන්ගේ සේවය ගැන අපි අමුතුවෙන් කතා කරන්න ඕනේ. සිසිර, එහෙනම් සිසිරගේ ගායනය ගැන මම මුලින්ම විමසනවා රොමේෂ් සුගතපාල මහත්මයාගේ. මම මේ සියත ආයතනයට ස්තුතිවන්ත වෙනවා. මේ තරංගයේ විවෘත තරගාවලියක් කිරීම නිසා මේ වගේ අපේ රටේ රණවිරු, එතකොට වැඩිහිටිය අය, පොඩි අය, හැම ළමා, මහලු සිරුම දෙනා මේ තරඟයට සහභාගි වුණා. සහ ඔබ වැනි රණවිරුවන් සහභාගි වුණා. හරිම ආඩම්බරයි මට ඔයාගෙන. ඔයා මේ තරඟය නිසා ගායකෙක් වුණා. ඇස් පෙනෙන්නන්ට වඩා ඇස් නොපෙනෙන ඔයා සංගීතය හරියට ග්‍රහණය කරගෙන ඔයා මේ ගීතය හොඳට ගායනා කරා. මම ඒ වෙනුවෙන් ඔයාට අපුඩියක් ගහනවා. මට හරිම සන්තෝසයි ඔයා ගැන. ඔයාට මම සුභාර්ථනා කරනවා. ඒ වගේ මගේ ගෞරවය සියත ආයතනයට, වොයිස් ඔෆ් ඒෂියා නිෂ්පාදක කණ්ඩායමට, සිරිම දිනාටම මගේ ගෞරවය. මම මේ සිසිර අද මේ තරමට ගායනා කරන්නේ මේ තරගාවලිය නිසා
මම ගරු කරනවා මේ තරගාවලියට. බොහොම ස්තුතියි. ඔයාට මම සුබ ප්‍රාර්ථනා කරනවා 48 ත් මට දකින්න ලැබෙන්න කියලා. නෙළු අධිකාරි මහත්මිය. ඉතින් මේ තරඟේ ඉදිරියට ආපු විදිය මේ රොමේෂ් කියුවාම ඒ ශක්තිය අපිට කොහොමත් හිතා ගන්න පුළුවන්. ඉතින් ඔබගේ ගායන දිවියට මම සුබ පතනවා සිසිර. නිල් වර්ණකුල සූරේ මාත්මා. ඒ කියන්නේ වාගේ යම් යම් වැරදි සිද්ධ වුණොත් ඒව අපේ කන් වලට ඇහෙන්නේ නැහැ. ඒ තරමට අපි ඔයගලට බැඳිලා ඉන්නේ. ඒකින්ද මම වැරදි කිසි දෙයක් මට පෙනුන්නේ නැහැ කියලා මම කියන්නේ. ඔබට සුබ පතනවා. සිසිර ඔබට සුබ පතනවා. අවසන් 48 දින අතරට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා.